සචිනීක දවසක් කැනගෙන ඇවිල්ලා තිබුණා රෙද්දකුයි නිකන් සායකුයි උඩ මෙමෙ හැට්ටෙකුයි හරි ඔක දැක්ක ගමන් මට මතක් වෙන්නේ මොකද්ද අපේ අම්මලා වෙඩින් වලට ගිහිල්ලා ආවම සාරිය ගලවලා මෙහෙම වැලේ දාලා ඉවරලා අර රෙද්දක පිටින් ඉන්නවනේ එතකොට නිලියෝ ඉන්නවද කියලා අහනවා මගේ මගේ ෆෝන් නම්බරේ කියලා දන්නේ නැතු ඇති නිලියෝ නැද්ද කීයද එහෙම ගියේ සමහර අයගේ නම් කියලාත් මගෙන් අහලා තිනවා මට සමහර අය කියනවා තම්සි ජෝකර් කෙනෙක් වෙලා ඔය මොකද ඉරාජ්ජක මං හිතන්නේ තරහ වෙන්නේ නැති එකම යාළුවා මම වෙන්න ඇති මේ ගවර්න්මන්ට් එක මොකද්ද කරේ මේ ගවර්න්මන්ට් එක තනිකර මිනිස්සු ඇඳුවානේ වඳ කොත්තු වඳ සාෆි එතකොට ඒ තිබුණ ප්‍රශ්න කෝ දැන් වඳ බ්‍රෙෂියර් ඉරාජ්ජක පෝස්ට් එකක් තිබුණා පහන් තුඩාව ගැන ලස්සන ඇල්ලක් මේ මම හිතුවා අම්මට මුහා මේක ආපහු මොකක් හරි පටන් ගන්න බලලා ආදිත්‍යත් එහෙමයි මේ දැන් මෙයාගේ නම අභිමන්්‍යු මෙයත් එහෙමයි මගේ බයිට් එකට පුරුදු වෙලා තියෙනවා උත් කැමති මගේ අතට වෙලා අර කරන පෙව්වා ටික කරගෙන ගුරුවරු කියලා කියන්නේ ලංකාවේ විශේෂයෙන් පාසල් ගුරුවරු හරි පව් ජාතිය මෙල්බෝන් ලේක සමගින් උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍යෝදා ලංකාවේ නිපදවන ලංකාවේ හොඳම ෆේස් මාස්ක් එක ෆෝකියා දැන් මිලද පොලේ ගෙදරටම ගෙන්වා ගැනීමට fokea.lk තොග මිලට මිලට ගැනීමට මේ නම්බර එකට කතා කරන්න උකුමකු විවා තේකෝප්පේක උපරිම රස ඔබේ පවුලේ සෑම සමග බෙදා ගන්න ඔන්ලයින් ටියුෂන් වලට සල්ලි ගෙවා ගන්න බැරිද දිවයිනේ ප්‍රවීණතම පාසල් ගුරුවරුන්ගේ පාඩම් මාලාවන් හා එකතු වෙන්න එක වසරේ සිට 13 වසර දක්වා ගණිතය විද්‍යාව ඉංග්‍රීසි සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න පුංචි දුව දරුවන් වෙනුවෙන් DP Kids මේ සියල්ල නොමිලේ ඉගෙන ගන්න DP Education YouTube channel එක දැන්ම subscribe කරන්න ඒ වගේම DP Education app එක දැන්ම download කරගන්න DP Education ලංකාවේ හොඳම online පාසල සම්පූර්ණ නම විසුම් පෙරුම ආරච්චිගේ පේෂල මනෝජ් උපන්ගම උපන්ගම ඉපදුනේ ගම්පහ හොස්පිටල් එකේ පාසල් ගියේ මුලින්ම දෙමළකොඩ සෙන් ජෝන්ස් ඊට පස්සේ බොරැල්ල සුසුමේ වර්ධන පවුලේ විස්තර මමයි මල්ලි අම්මයි තාත්තයි වර්තමානයේ වර්තමානයේ මමයි මගේ වයිෆුයි බබාලා දෙන්නයි පළමු රැකියාව පළමු රැකියාවයි අන්තිමට ජොබ් එක නැති වෙන්න ඉස්සෙල්ලා කරපු රැකියාවයි දෙකම එකයි මම සෞන්දර්ය විශ්වවිද්‍යාලේ වැඩ කරේ ඒක තමයි මගේ පළවෙනි රස්සාව පළවෙනි එක සාවසන එක ඔව් අවසාන එක කියන්නේ දැන් ඉතින් ඒකට නඩු කේස් එකකුත් යනවා ව්‍යාපාර තියනවද වාගේ නෑ ව්‍යාපාර කියලා කියන්නේ ඉතින් මගේ මං මගේ සංගීත වැඩ කටයුතු තමයි කම්පෝසිං පැත්ත එතකොට මම ප්‍රසංග වලට සහභාගී වෙන එකේම තමයි ව්‍යාපාර වෙන දේවල් නැහැ. ඒතකොට නිවේදකෙක් හැට දෙරණටද මුලින්ම සම්බන්ධ වෙන්නේ? නිවේදකෙක් හැටියට මම මුලින්ම ප්‍රෝග්‍රෑම් ටිකක් කරා සිරසයි. සිරස ඇට් නයිට් කියලා. රෑ ප්‍රෝග්‍රෑම් එකක්. ඊට පස්සේ ඒ කියන්නේ ඒක හොඳ දිගටම ඒ කියන්නේ ප්‍රොෆෙෂනලි පටන් ගත්තේ දෙරණේ. එතකොට දෙමුණාද ඔබ ගීත කීයක් ගානක් කරලා තිබුණාද මෙනකොට? ගීත මම වැඩි නෑ. කොහොමද ගීත 7ක් 8ක් විතර? වැනකල තිනවා. මොකද ජනප්‍රිය වෙච්ච ගීතේ? මගේ දෙනුවන්. ඊපස්සේ සිත්තිමනි. අර බෞද්ධ සින්දුවක් කරා මෙත් බුදු කියලා අපි පිටිදුවේ හාමුදුරුවෝ ඔක්කොම එක. ඒකත් කියා ටිකක්. අධ්‍යාපන සුසුකම්? මම ඕ ලෙවල් ඒ ලෙවල් ලංකාවේ කරා. ඊපස්සේ බහත්කණ්ඩ විශ්වවිද්‍යාලයේ මගේ බැචලර් ඔෆ් මියුසික් එකයි මාස්ටර් ඩිග්‍රී එකයි කරා. ඒ අතරතුරේ විශාරද කරා. විශාරදකින් නිපුන් කරා. බෝමාදරෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට පේශල මනෝජ් Thank you very much බෝමා අයිබුවන් අයිබුවන් බොහොම ස්තුතියි අපේ ඇරයුම පිළිගත්තට ආරාධනා කරාට බොහොම ස්තුතියි පේශල මේ කවුද පේශල මනෝජ් කියන්නේ ඇත්තටම මම කියලා කියන්නේ ඉතින් සාමාන්‍ය මිනිස්සෙක් අවංකව ජීවත් වෙන්න හරි දේ හරි කියලා කියන්න වැරදි දේ වැරදි කියලා කියන්න කෙලින් කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න දැන් ජීවත් වෙනවා ඉස්සරහට ඒ විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක් ඒ වගේම මගේ විෂය හරහා රටට දෙයක් කරන්න ඕනි කියන හැඟීමෙන් හැම වෙලෙම ඉන්න කෙනෙක්. ඔබේ බිරිඳගෙන් අහුවොත් ඔබ ගැන මොනවා කියයිද? බිරිඳ කියයි හොඳ සැමීක් කියලා. මොකද මං ඊයේ දැන් අද මේ වැඩසටහන නේනකොට ඊයේ රැත් මං එයාට ඒගොල්ලන්ට මටන් කාරී එකක් හදලා දීලා මට මෙහෙමයි. අපේ සාමාන්‍යයෙන් අපි තනිකඩ ජීවිතේ බැචුලර් ලයිෆ් එකේ අපි තනිකඩ ජීවිතේ අපි තිබ්බ කාලෙ නෙමෙයිනේ ලහිරුටත් මතකයි අපි ඕන රෑ දෙකට තුනටත් හම්බ වෙනවා
ඕන තැනක හම්බෙන්නත් පුළුවන්. කලාවක් වෙලාවක් කලාවක් නෑ වෙලාවක් නෑ. එතකොට දැන් එහෙම නෙමෙයි. දැන් ඉතින් අපිට රෙස්පොන්සිබිලිටිස් ඇවිල්ලා තියෙනවා. අපිට නේද වගකීම් තියෙනවා. අපේ ළමයි ඉන්නවා. ඒ ළමයි බලන්න ඕනි. අපි රැයට නැගිටින්න ඕනි. එතකොට අපි ගෙදර අයට ඒ ගෙදර බිරිඳට සහ දරුවන්ට ඒ සපෝට් එක දුන්නොත් තමයි අපි සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන් කිසි කරදරයක් නැතුව. මං කියන්නේ කාලෙන් කාලට ඒ තියෙන මේ ෆන් එක ගන්න ඕනේ නේ. ආතල් එක. ෆැමිලි ආතල් එක ගන්න ඕනේ. දැන් ඔබේ හොඳම මිත්‍රයෙක් නිරාජ් වීරරත්න. ඔව්. ඉරාජ් ගැන හුත් පේශල ගැන මොනවා කියයිද? මං ගැන හොඳ කියයි. මොකද ඉරාජ් එක්ක මං හිතන්නේ තරහ වෙන්නේ නැති එකම යාළුවා මම. වෙන්න ඇති. මොකද මම ඉරාජ් එක්ක තරහ වෙලා නැහැ කවදාවත්. නිකන් ආගිව් කරගෙන තියෙන ඕන තරම් තරහ වෙලා නැහැ. මොකද මම එහෙම කවදාවත් මගෙත් එක්ක මිනිස්සු තරහ වෙනව හරි අඩුයි. මොන හරි පොඩි අමනාපකමක් තිබ්බ ටක් ගාලා ඒක රිකවර් කරගන්න මම්ම. ඉතින් ඉරාජ් මගෙත් එක්ක කවදාවත් තරහ වෙලා නැහැ. මොකද මං ඉරාජ්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඉරාජ්ගෙන් ඒ කර කර වෙන, ඒ කියන්නේ ඉරාජ් සම්බන්ධව දැන් ඉරාජ් කියන්නේ හොඳ මිනිස්සෙක්. හොඳ යාළුවෙක්වත් දන්නා මාත් දන්නවා හරි හොඳයි. එතකොට සමහර දේවල් තියෙනවා ඉරාජ්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ නැති දේවල්. ඒ දේවල් අපි බලාපොරොත්තු වුණොත් එහෙම බලාපොරොත්තු වෙලා හිටියොත් අන්න ඉරාජ් එක තරහ වෙනවා. ඒ දේවල් බලාපොරොත්තු නොවි අපිට අවශ්‍ය ටික විතරක් තිබුණම ඒ යාළුකම හැමදාම තියෙනවා. හරි දැන් ඔබේ වැඩසටහන් වල හොඳම සගයන් දෙන්නනේ මාදව සහ සචිනි. මාදවගෙන් සහ සචිනිගෙන් ඇහුවොත් පේශල මනෝජ් කියන නිවේදක මිත්‍රයා ගැන මොනවා කියයිද? නිවේදක සගයා ගැන. ඇත්තටම ඒ කියන්නේ ඒගොල්ලෝ කියයි ඉතින් මෙයා ෆනි, මෙයා කියන දේවල් වලට සමහරට තරහ යනවා, අපි ඒව හංගගෙන ඉන්නවා එහෙම කියලා කියයි. මොකද මාදව සචිනි මට ප්‍රෝග්‍රෑම් එකේ හම්බුණාට අපි පෞද්ගලික ජීවිතේ ගොඩක් වෙලාවට හම්බ වෙනව අඩුයි. එහෙමයි. ඒ කියන්නේ අර එහෙම ලොකුවට හම්බ වෙන්නේ නැහැ අපි. අද අපි කතා කරන්නේ ට්‍රාන්ස් ෆැට්, එහෙම නැත්නම් ට්‍රාන්ස් මේදය ගැන. කෑම බීම ගන්නකොට ලේබල් එකේ 100%ට වඩා අඩුවෙන් ට්‍රාන්ස් ෆැට් තියෙන කෑම බීම තමයි අපි ගන්න ඕනේ. ට්‍රාන්ස් මේදය වැඩිපුර පාවිච්චි කිරීමෙන් දිගු කාලීන කොලෙස්ටරෝල් සහ හදවත් රෝග ඇති වෙන්න පුළුවන්. ක්ෂණික කෑම, එකම තෙල් වර්ගය නැවත නැවත පාවිච්චි කිරීමෙන් ට්‍රාන්ස් මේදය අපේ ඇඟට ඇතුල් වෙන්න පුළුවන්. තවත් අපිට තියෙන වැරදි මතයක් තමයි මාගරින්, එහෙම නැත්නම් මේද තැවරුම් වල ට්‍රාන්ස් මේදය තියෙනවා කියන එක. මේක මිත්‍යාවක්. මේද තැවරුම් හදන්නේ ශාකමය තෙල් වලින් සහ නවීන තාක්ෂණයට අනුව. ශාකමය ප්‍රභවයන් වල ට්‍රාන්ස් මේදය නැහැ. ඇත්තටම කියනවා නම් බටර් වල 3% වගේ ඉහළ අගයක ට්‍රාන්ස් මේදය තියෙනවා. මොකද ට්‍රාන්ස් ෆැට් ගවයන්ගේ ආහාර මාර්ගයේම නිපදවන නිසා. ඉතින් ඇත්තටම සෞඛ්‍යයට හිතකරවන්නේ බටර් වෙනුවට ට්‍රාන්ස් මේදය නැති මේද තැවරුම් පාවිච්චි කරන එක. එහෙමනම් අපි ඊළඟ වැඩසටහන් වලදීත් මේදය ගැන තවත් කරුණු කතා කරමු. ඒතර කොහොමද මේ සිරසට සම්බන්ධ වෙන්නේ නිවේදකෙක් හැටියට? සිරස. සිරස ඇත්තටම සිරස මුලින්ම ඒ කියන්නේ මට අපි ওই ප්‍රෝග්‍රෑම්ස් වලට අරේ මේ යනකොට ඊට පස්සේ මට අපේ මේ යාළුවෙක් කතා කරලා කිව්වා පේශල මේ ඔය ඉස්සර මගේ දෙනුවන් එහෙම දැම්මම ඔය රසරිසි ගියේම තනුජක් කළා හරියට මේක කළා දුන්නානේ. ඊට පස්සේ මට කතා කරලා කිව්වා අපි ප්‍රෝග්‍රෑම් එකක් කරනවා මේ කරන්න හිතන් ඉන්නවා සිරස ඇට් නයිට් කියලා. ඇට් නයිට් කියලා මුලින්ම තිබුණේ, ඊට පස්සේ සිරස ඇට් නයිට් කියලා තව මේ මොඩල් කෙනෙකුත් හිටියා මගෙත් එක්ක. මමයි අයයි කරමුද කියලා. ඊට පස්සේ අපි ওই පිටකොටු එහෙම රෑට ගිහිල්ලා එක පොඩි ඉන්ට්‍රස්ට් එකක් තිබුණා මේ ආතල් ප්‍රෝග්‍රෑම් එක. ඒ කියන්නේ ගිහිල්ලා මේ මේ පිටකොටුවේ රෑ නයිට් ලයිෆ් එක සම්බන්ධව. ඊට පස්සේ මෙහේ ඉඳන් ට්‍රේන් එක නානුවයට එනකන් ට්‍රේන් එකේ ෂූට් කරා. මට ඉරාජ්ට සමහරලාට කෝල් කළා මේ ෂූට් කරා. ඉරාජ්ත් ඇවිල්ලා සමහරලාට පාරේ හම්බෙලා කතා කරන්නේ වර එහෙම නයිට් ලයිෆ් එක සම්බන්ධව. කොළඹ නයිට් ලයිෆ් එක 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 තැන්වල රෑ මේ නයිට් ලයිෆ් එක සම්බන්ධව කරපු ප්‍රෝග්‍රෑම් එක ආතල් එක ලස්සනයි වැඩසටහන. ඊට පස්සේ මම දෙරණ ඉදි කියන්නේ දෙරණ මම ලිටල් ස්ටාර් එකත් එක්කනේ සම්බන්ධ වෙන්නේ දෙරණත් එක්ක. ලිටල් ස්ටාර් එකත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ තමයි ෆස්ට් සීසන් එක ඉවරුණාන් පස්සේ මට කිව්වා මේ 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 බෙල්ට් එක පේශල අපි කව කරන්න ඕනේ. ඒ නිසා අපි චැම්පියන් ස්ටාර් කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරනවා ඔයා ප්‍රසන්ට් කරන්න. ඒතකොට මම එහෙම අර කැමරා හයක් විතර දාලා එහෙම ප්‍රසන්ට් කළා නෑ. මෙහෙම කියලා. ඊට පස්සේ මට මුලින්ම ස්ක්‍රිප්ට් එකක් එවලා තිබුණා. ස්ක්‍රිප්ට් එක බලාගෙන කරනවා. දැන් ඉතින් අර ඇත්තම කතාව කියනවා නම් මේ ස්ක්‍රිප්ට් එක ඉතින් ඒගොල්ලෝ ටීවී එකට ඕමනා විදිහටනේ හදන්නේ මේ ප්‍රේක්ෂකයෝ. එතකොට ටීවී එකේ ඒ තියෙන දේවල් එක්ක ඒ තියෙන මොනවාද රූල්ස් එක්කනේ ඒක තියෙන්නේ. ඒක වැරදි නෑ. නමුත් මට මාර අමාරුයි වැඩේ. අමාරුයි කියලා කියන්නේ පිට බට එතකොට නාට අද බොළ දශී මගේ අපි අනිතක අර අපි අර ගාජ්ලා අපි ඔක්කොම ඉදලට වෙන තින්න එකක් දින්නේ. මං ඊට පස්සේ අපි ප්‍රඩියුසර්ගෙන් ඇහුව චතුරානි එතකොට හිටියේ
මේ සතු මං මේක මේ ස්ක්‍රිප්ට් එකක් නැතුව කරන්නද මගේ යන විදියකට කියලා. මම කරලා බලන්නකෝ කියලා කිව්වන් පස්සේ තමයි දැන් යන්නේ ස්ක්‍රිප්ට් එකක් නැතුවනේ කිසිම. ඒ කියන්නේ දැන් අවුරුදු දැන් පටන් ගෙන ස්ක්‍රිප්ට් එක ඕනනම් ස්ක්‍රිප්ට් දෙකක් විතර එන්නේ නැති. දැන් අවුරුදු 8ක් විතර තිස්සේ මගේම ස්ක්‍රිප්ට් එකකට යන්නේ. ඒක වැඩ කරානේ. ඔව්. ඒ කියන්නේ මෙහෙමයි ලයිව්. දැන් අද ඔයාට මම මගේ inbox එක Facebook එකේ හරි මොන මේ අපේ තියෙන සමාජ මාධ්‍ය එකක අරන් පෙන්නන මට පෞද්ගලිකව මිනිස්සු කතා කරනවා. ඒ මිනිස්සු අපි හිතුවේ නැති උනාට දැන් මට සමහර අය කියනවා තම්සි ජෝකර් කෙනෙක් වෙලා ඔය එහෙමත් කියනවා. ඔයා ජෝකර් කෙනෙක් ඔයාගේ විශේෂයෙන් ඔයා මම මගේ විශේෂයෙන් දේවල් කරනවා. මගේ විශේෂය සමහර වෙලාවට ඒක පොඩක් ඒක ගැඹුරු සබ්ජෙක්ට් එකක් නේ. එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් ඒකත් එක්ක ඉන්න ඒක දන්න මිනිස්සු. එතකොට ඒකෙන් ක්‍රියේටිවිටි ක්‍රියේටිව් පැත්ත අපි කරන්න ඕනේ. ඒක කරනවා. ඒ දේවල් යනවා. නමුත් මේ වැඩසටහන හරහා මිනිස්සු ලොකු සන්තෝෂයක් විඳිනවා අපි හිතන්නේ නැති වුණාට. කැන්සර් හොස්පිටල් එකට ගියාම කැන්සර් හොස්පිටල් එකේ ඔයා කියන්නේ පහුගිය දවස්වල මම අපේ ඔය යාළුවෙක් එක්ක ඉඳලා ඒගොල්ලෝ ඉඳලා ඒගොල්ලන්ට කෑම බීම ගිහින් දෙන්න හරි මේ ගියාම සිකියුරිටි එකෙන් වාහනේ දැක්කම යවන්න ඕනේ ඇතුළට. යන්න සර් කියලා. ඒ කියන්නේ ඒ අරක හින්දා. එතකොට ඇතුළට ගියාම නර්ස් ලක්කොම සර් අපි කාටවත් එන්න දෙන්න අපි සර් ඉන්න එහෙම කියලා ගිහිල්ලා ඒ ටික දෙන්න පුළුවන්. ඒ වගේ කියන්නේ ඒක මේ මාධ්‍ය කිව්වට කමන්නේ මේ මිනිස්සු ඒ වගේ කැපවීමක් කරනවා. ඒ ඔක්කොම කියන්නේ ඒගොල්ලෝ කියන්නේ අපි හරි සන්තෝෂෙන් ඉන්නවා මේ ප්‍රෝග්‍රෑම් මේ මේ වාට්ටුවල මිනිස්සු ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක බලනවා. මුකුත් නැහනේ. මම ෆුල් බ්ලැන්ක් ඉන්නේ හැම වෙලේම. මම මොකක් හරි වෙන කල්පනාවක ඉන්නේ එක්කෝ මගේ සබ්ජෙක්ට් එක අපේ පූර්ණ එකත් කතා කරනවා සමහරවිට කියනවා මේ කිව්වට වැඩ නැහැ අප්පා මුකුත් යන්නේ නැහැ ඔළුවට කියලා කියනවා. යන්නේ නැහැ කියලා කියන්නේ ඒගොල්ලෝ කතා කරනවා ඔව් මං අහගෙන ඉන්නවා මේම මගේ ඔළුව තියෙන වෙන තැනක. එක්කෝ මගේ මොකක් හරි ප්‍රොබ්ලම්ස් මොකක් හරි එකක් ඔළුවේ යනවා මොකක් හරි වෙන එකක් කල්පනා කරගෙන ඉන්නේ. ඒ වගේ අතන ප්‍රෝග්‍රෑම් එකේදීත් මම මට ප්‍රෝග්‍රෑම් එකක් කියලා හිතෙන්නේ නැහැ ඒක. ඒක අපි මම එන්ජොයි කරනවා මගේ මං එතන ආතල් එකක් ගන්නවා ඇත්තම කතාව. ස්ටේජ් එක උඩ මම ෆන් එකක් ගන්නවා. ඒ ෆන් එක තමයි මිනිස්සුන්ට ෆන්. ඒ ෆන් එක මිනිස්සුන්ට ෆන්. එතකොට ඒ ෆන් කියලා කියන්නේ මිනිස්සු දැන් සාමාන්‍ය ජීවිතයේ තියෙන දැන් සචින එක දවසක් යනගෙන ආවිල්ලා තිබුණා රෙද්දකුයි නිකන් සායකුයි උඩ මෙමෙ හැට්ටෙකුයි. හරි. ඔක දැක්ක ගමන් මට මතක් වෙන්නේ මොකද්ද අපේ අම්මලා වෙඩින් වලට ගිහිල්ලා ආවම සාරිය ගලවලා මෙහෙම වැලේ දාලා ඉවරලා රේ දෙක පිටින් ඉන්නවනේ. හරිද? මම ඒක කිව්වා අපේ මට්ට ඕක දැක්කම අපේ අම්මා ඉස්සර බග ඕමයි. එහෙම කියලා කිව්වම දැන් ඕක සාමාන්‍ය ගේක වෙන දෙයක්. ඒ ඩයලොග් එකක්. ඕ. එතකොට අපේ අම්මලා ඉතින් තේ එකක් බීලා අර 60 රෙද්දයි අපේ අර දිග මේ යට සායයි 60 පිටින් ඉන්නවා. ඉඳලා ඉවරලා හවස මොන හරි නාගෙන කරගෙන තමයි ඊට පස්සේ ඔන්න රෑට කෑමක් මොන හරි බලන්නේ. ඕක සාමාන්‍ය ගේක වෙන්නේ නැති දෙයක්ද? හැම ගේකම වෙන දෙයක්. නේද? එහෙමයි. එතකොට කතා කරන විදිහ ගෙවල් වල අපි දන්නවනේ කොච්චර වුණාද දැන් අපේ තාත්තා දැන් මේ වුණාට අපිට හැම වෙලේම ඉස්සර කතාලේ ඒ මංජු මේ වරේ කොහොම කතා කරන්නේ. ඕක මේ ඕක මේ සමීප නැද්ද මිනිස්සුන්ට? ඒ කියන්නේ මිනිස්සුන්ට සාමාන්‍ය ජීවිතේ අපි දැන් ස්ක්‍රිප්ට් එකක් ලියලා යන එක ඕකේ. නමුත් සාමාන්‍ය ජීවිතේ දේවල් තමන්ගේ එදිනෙදා ගේ ඇතුලේ වෙන දේවල් තමන්ගේ ලොකු පුතාගේ විදිය නම් එහෙම නැත්නම් තමන්ගේ මාමගේ විදිය නම් පොඩි අයට එහෙම නැත්නම් තමන්ගේ සහෝදරයාගේ විදිය නම් වගේ නම් ඒගොල්ලන්ට සමීප වෙනවා. දැන් සමහර මිනිස්සු කොයි හරි ගියාම වුණත් මගේ අතින් අල්ලගෙන සමහර ඇන්ටිලා ඇවිල්ලා මාව බදාගෙන අපේ ගෙදර පුතා දැක්කා වගේ අපේ ගෙදර ළමයි අපේ ගෙදර කෙනෙක් දැක්කා වගේ ඔයාව දැක්කම එහෙම අන්න එහෙම ලොකු ආදරයක් තියෙනවා. ඉතින් ඒ මට අර මොන දේ කිව්වත් අර ඒ මිනිස්සුන්ගේ තියෙන ආදරේ දැක්කම අර මේ කමන්නේ නැහැ කියලා හිතෙනවා සවල්ලා. එදින වැඩසටහන අතරතුර විවා කෝප් එක රහ බලන්න පුළුවන් පේශල උකු ගතියෙන් වැඩි මෝල්ට් රසයෙන් පිරි විවා තේ එකට එකතු කර උකුම උකු තේ කෝප් එක උපරිම රස විඳ ගන්න උකු ගතිය පිරි විවා තේ එක සුපිරි. දැන් මේ ඔබ ගුරුවරයෙක්නේ විශ්වවිද්‍යාල ගුරුවරයෙක් දැන් පහුගිය දවස්වල මේ රටේ ලොකු ප්‍රශ්නයක් වුණානේ ආන්දෝලනාත්මක සිදුවීම් වුණානේ මේ ගුරුවරු සම්බන්ධයෙන් කොහොමද මේ සිදුවීම ඔබ දැක්කේ? ගුරුවරු කියලා කියන්නේ ලංකාවේ විශේෂයෙන් පාසල් ගුරුවරු හරි පව් ජාතියක් කියලා කියන්නේ ඒ මිනිස්සු
ලොකු කැපවීමක් කරනවා මේ රටේ. මම පෞද්ගලිකව දන්නවා ඒක. මොකද සමහර යාළුවෝ සමහර ගුරුවරු මට කතා කළා අපිට කතා කරනවා. දැන් මේ දවස්වල නම් ඉතින් මේ ප්‍රශ්නෙත් එක්ක බෑ. මම අන්තිමට ගියෙත් මනුස්සක් දෙරනම මේව එකක් එක්ක මී ගහ කිව්ලේ බදුල්ලේ ස්කෝල් එකට. මම ඒකත් කියන්නේ කතා කරලා කියනවා අනේ පේෂලස කොහොමද අපිට අපේ දරුවන්ට පොඩි සංගීත වැඩසටහනක් කරන්න සර් එන්න පුළුවන්ද? කොහෙද ඉස්කෝලේ? අපි කිව්ව කොහේ හරි දුරක අනුරාධපුරේ ගොම අනුරාධපුරෙත් ඇතුලේ එමෙ කියලා කියනවා. ඉතින් ආමන් එන්න හරි හරි සර්ගේ කොහොමද සර්ට අපි කරන්න ඕනේ සර් මේ වාරි දුප්පත් ඉස්කෝලේ සර්. ඉතින් මොන හරි සර්ට අපි කියලා බලන් ගිය සමහර වෙලාවට ඒ මිනිස්සු මට එන්න යනකොට පෙට්‍රල් ටික ගහගන්න කියලා හරි රුපියල් 10000 15000 හරි දෙනවා. මම සමහර වෙලාවට ගොඩක් වෙලාවට අරගෙන නැහැ. ඒ දෙන එක දෙන්නේ සමහර වෙලාවට අර ගුරුවරයාගේ පඩියෙන්. එහෙම නැත්නම් ගුරුවරයා අනිත් අයටත් කතා කරලා කීයේ කීහරි එකතු කරගෙන තමයි දෙන්නේ. එතකොට රුපියල් 38000යි 40000යි 42000යි තමයි ගුරුවරයාගේ පඩියම. හරි. අපි ගේමකෝ මේ මේ කෑගල්ලේ හරි නුවර හරි කොළඹ හරි මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලෙන් හරි එළියට යන ළමෙක් ගත්තම ඒ ළමයට හම්බ වෙන්නේ ගොඩාක් ඈත ඉස්කෝලයක්. එතකොට ඒ ඈත ඉස්කෝලෙට ගිහිල්ලා කොල්ලෝ ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා මේ පඩිය වියදම් කරන අර ළමයින්ගේ උමනාවල් වලට සමල්ලාවට මට කතා කරගෙන සර් පිනාවක්වත් නැහැ සර් මේ මේවා යාළුවන්ට කතා කර කර අර යට මෙයාට කතා කර කර මේ ගන්නේ මේ මේව කරන්නේ දැන් මම දන්නවනේ මුගේ පඩිය ගොඩක් ළමයින්ට කණ්ඩක් දෙනවා සර් ඉතින් උදේට අරන් මුන්ව ඉතින් තියන්න බෑනේ සර් මාර කැපවීමක් කරනවා ළයිරු ඒ ගුරුවරු මම කියන්නේ නැහැ ගුරුවරුන්ගේ ඉල්ලීම අසාධාරණයි කියලා කවුරු මොනාගවත් මට ප්‍රශ්න නැහැ ඒ ගුරුවරු ඒ විදිහේ දුකක් විඳිනවා ලොකු කැපවීමක් කරනවා අනිත් එක ළමයෙකුට උගන්වන්න යන උගන්වනකොට තියෙන ටෙන්ෂන් එකයි උගන්වනකොට තියෙන ස්ට්‍රෙස් එක දැන් මමත් මේව කරනවානේ එතකොට උගන්වනකොට සමහරවිට ඇතුලෙන් එන කේන්තිය සමහරවිට එකෙක් දහපාරක් ආද්දි එහෙමත් තියෙනවා ඒ හැමදේමත් නවත්තගෙන තමයි ඒක කමන්න එක මානසික පැත්තෙන් කියන්නකෝ ආර්ථික පැත්තෙන් ඔයා බලන්නකෝ ගුරුවරයෙක් ඉන්නවද කියලා හොඳට BMW එකක් තියාගෙන බෙන්ස් එකක් තියාගෙන එහෙම ඉන්නවද කවුරුත් ගුරුවරු එම ඉන්න ටියුෂන් ගුරුවරු ඉස්කෝල ගුරුවරු නෑ එහෙම නෑ ඒ ගුරුවරු ඒ ගුරුවරයාගේ පඩියෙන් ඒ ගුරුවරයා ශිෂ්‍යයා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරනවා ඔය නෑ කියනවා ගෙදරට හදිස්සියේ සමහර වෙලාවට ගෙදරට ඇරලන්න ඕනේ වුණාම ඒ ගුරුවරයා එහෙම ඇරලන්නේ ඒකයි අපි ඉස්සර ඉඳන්ම අපේ ඉතිහාසයේ ඉඳන්ම අපි ඉන්දියාවේ ඉඳන්ම ගත්තම ගුරු බ්‍රහ්මා ගුරු විෂ්ණු ගුරු දේවෝ මහේශ්වරා කියලා ගුරුවරයාව නමස්කාර කරන්නේ ඒකයි ලංකාවේ ඔය ගුරු සිත නොරිද වාරව මේවා කියලා කවිති ඉන්නේ. එතකොට ගුරුවරයා ඒ කියන්නේ දෙමව්පියෝ ළමයා හදලා උස්මහත් කරාට පස්සේ එතනින් එහාට ඒ ළමයාව සම්පූර්ණ ගයිඩන්ස් එක ගෙනියන්නේ ගුරුවරයා. ගුරුවරයාට පුළුවන් අහිංසක කරන්නත් අඟුලිමාල කරන්න. නේද? ඒක තමයි ඒ ගුරු දැන් අපි වුණත් ගුරුවරු දෙහා දැකලා නේද අපේ තාත්තා මේ වැඩ කරනවා වැඩ කරා නිවාස අධිකාරී අපේ තාත්තා ඉස්සර ඩෝල ගහනවා අරවා මේවා තිබුණා ඒවා දැක්කත් උනාට මං මට අයිඩියල් උනේ මගේ ගුරුවරයා. එතකොට ඒ ගුරුවරයා මගෙන් ඒ කියන්නේ එතකොට මට ඒ ගුරුවරයා දීපු දේවල් ඒ දේවල් මිල කරා නම් මට ගෙවන්න පුළුවන් දැන් අද වෙනකොට. හැබැයි ඔබ විශ්වාස කරනවා දැන් ආපු දැඩි විවේචනයක්නේ මේ කොරෝනා කාල සීමාවේදී ගුරුවරුන් ගත්ත තීරණ මේ මොහොතට ගැලපෙන්නේ නැහැ. මේක හරි වැරදි. ඔබ ගුරුවරයෙක් විදිහට මේක දැක්කේ කොහොමද? සහ දකින්නේ. මෙහෙමයි. මොකද ඔබට උත්තර දෙන්න පුළුවන් රිජුම් ඔබ ගුරුවරයෙක් නිසා. ඇත්තටම මෙහෙමයි. සමහර තැන්වල මං හිතනවා ගොඩාක් අර ජනයා එක්රැස් වෙලා කරගත්ත දේ කරන දේවල් එතනට ඇදින්නේ ගවර්න්මන්ට් වල තියෙන ෆේලියර් හින්දානේ. හරිද? රජයෙන් කෙලින් කතා කරලා අපිට මේ වෙලාවේ දෙන්න බෑ. අපි මේ වෙලාවේ ඇත්තටම අපිට දෙන්න බෑ. අපි කියමු ප්‍රෙසිඩන්ට් කතා කරනවා කියලා. ප්‍රෙසිඩන්ට් හැම වෙලේම මහ බැංකුවේ කට්ටියයි අරගොල්ලෝයි මේගොල්ලෝ ඔක්කොම ගෙනල්ලා අර නේද? මේ තියෙනවනේ. ඒ වගේ සාකච්ඡා කරලා ගුරුවරුන්ට කිව්වනම් අපිට මේ වෙලාවේ දෙන්න බෑ. අපි මේක අනිවාර්යෙන් මෙව කළ තියන්න රටේ තියෙන තත්ත්වෙත් එක ඔබතුමාලා හිතන්න මෙච්චර කාලයක් මෙහෙම වුණා මේ තියෙන ප්‍රශ්නේ මෙහෙම තියෙනවා හරි අපි මේ රට සෙටල් වෙනකොට අපි සම්පූර්ණ ඔබතුමාලාට කරන්න පුළුවන් උපරිම දේ කරන්න කිව්වනම් ඔයා හිතනවාද අපේ රටේ ගුරුවරු අහන්නේ නැහැ කියලා ඒක අපේ රටේ ගුරුවරු අහනවා අපේ රටේ ඉතින් ඒ ගුරුවරුමනේ මේ ගවර්න්මන්ට් එකක් ගෙනාවේ නේද මහන්සි උනේ මේ ගවර්න්මන්ට් එක ගේන්න ජනාධිපතිපත් කරන්න මේ දේවල් කරන්න ඔක්කොම මහන්සි උනේත් ඒ ගුරුවරු මම කියන්නේ දැන් මේ ගුරුවරුන්ට ඒ කියන්නේ අර වගේ එකක් තිබුණා ඉතින් සමාජයේ ක්‍රැස් වීම එතකොට අපි දැක්කා ඒ වගේ ඒගොල්ලෝ දුරස්ථභාවයේ තියාගෙන මේ දේවල් තිබුණා ඒ ඔක්කොම හරි ලොකු ප්‍රෙෂර් එකකුත් ඇතිනේ දැන් මිනිස්සු කිව්වා නිකම් පඩි ගත්තා කියලා මම ඒ කතාවට කැමති නෑ මොකද
නිකම් පඩිගත්වෙනවා කියන එක අපි කියන්න ඕන නැති කතාවක්. ගෙදර හිටියේ මේ 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 කොවිඩ් එකේ ප්‍රශ්නේ හින්දා මිසක් මේ වැලට යන්න නැතුව නෙමෙයිනේ නේ. එහෙමනම් මං කියන්නේ මේකයි. අපි දැන් ගුරුවරයෙක් සාමාන්‍යයෙන් පෙන්ෂන් යන්න අවුරුදු අපි කියමුකෝ 30ක් වැඩ කරා කියලා 30ක් 35ක් වැඩ කළා පෙන්ෂන් ගිහිල්ලා ගුරුවරයට කීයේද පෙන්ෂන් එක හම්බ වෙන්නේ? අපේ රටේ රාජ්‍ය සේවකයන්. ඔයා හිතන්නකෝ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් අවුරුදු 5ක් ඉඳලා කිසිම වැඩක් කරන්න නැතුව ඔහේ අවුරුදු 5ක් ඉඳලා ඉවරලා ගිහිල්ලා උන්ට පෙන්ෂන් එකක් හම්බ වෙනවා. අරකත් හම්බෙන, ලැබන්ස් එකක් හම්බෙන මේකත්. ඇයි මොනවා පර්මිට් එක? වාහන පර්මිට් එක හම්බ වෙනවා. මොනා කරලාද? එක ගුරුවරයෙකුට වාහන පර්මිට් එකක් හම්බ වෙනවද? අපි කියමුකෝ අපි කියමු විද්‍යාපීඨ විදුහල්පතිගෙන් යටට ඉස්කෝලේ විදුහල්පතිටත් හම්බ වෙන්නේ නැහැ මං හිතන්නේ. විදුහල්පතිටත් නැහැ. එතින් පල්ලෙහාට එක ගුරුවරයෙකුට පර්මිට් එකක් මොනවා තමයි අඩුමතර මැල්ටෝ එකක් ගන්නද? මේ අර කසිගබල් මන්ත්‍රී කෙනෙක් රන්දු 25000ක් ගත්තා කියන්නේ මොන හරි කළා. අරගෙන හිතන්න ඕ ඒ මනුස්සයාට අවුරුදු 5ක් අපි ගිහම අවුරුදු 20ක් විතර පාර්ලිමේන්තු එකේ ඉඳලා නම් දුන්නත් කමන්නේ නැහැ. හරි 20ක් විතර හිටිය. අවුරුදු 5ක් විතර ඉන්නවා. එක්ක පෙරදිලා යනවා, එක්ක නිකන් යනවා. අර මන්ත්‍රී වැටුපයි අර වයි මේවයි ටික ඔක්කොම ටික හම්බ වෙනවා. ඉතින් ඇයි එහෙම මේ කරන්නේ? අපි අපේ රටේ මිනිස්සු අපි අපි කියන්නේ එමු දුන්නට කමන්නේ. අපි මාර පොසත් රටක් නා. එතකොට මේ මෙච්චර දුප්පත් රටක ඇයි මේ මිනිසුන්ට එහෙම? මොකද ඔබේ දේශපාලන මතවාදය? මගේ දේශපාලන මතවාදයේ ලහිරු මම බොරුවට කැමති නෑ. මං කැමති නෑ මහ ජනතාව අන්දනවට. ඒක මේ ගවර්න්මන්ට් එකද වෙන ගවර්න්මන්ට් එකද කියන එක නෙමෙයි. මං කැමති ඇත්ත දැන් අපි මම දැන් මම මම සපෝට් කරේ ඇත්තටම කියනවා නම් ගියපාර මම ඡන්ද දුන්නේ UNP එකට. සජිත් ප්‍රේමදාසට දුන්නේ. ඒක මම දන්න මම මේකත් ඇවිල්ලා කිව්වනේ. මේකනේ මං ඇවිල්ලා ඉස්සලම මම ඒ පැත්තේ දැකපු දේ තමයි රංජන් රාමනායකලා ඒ හරින් ප්‍රනාන්දුලා ඒ හිටපු අය තමන්ගේ එකේ ඇතුලේ තියෙන ෆේලියර් එක එළියේ කිව්වා. නේ? රංජන් රාමනායක කෑ ගැහුවනේ තනි කර බැඳුම් කර වංචාව සම්බන්ධව රවි කරුණානායක ඒ උඹ මෙහෙම කරා මෙහෙම රවි හොරා රෝම මෙහෙම කියලා කිව්වනේ රංජන් නායක ප්‍රසිද්ධි. ඇයි රංජන් රාමනායක එහෙම කියන්නේ? එතකොට ඇතුලේ තියෙන ෆේලියර්ස් ඇතුලේ තියෙන දේවල් කතා කරා ඒගොල්ලෝ. එතකොට ඒ ඒ සමහර විට ඒ මිනිසුන්ගේ ෆේල් එක මේක වෙන්නේ නැති. නේ? ඒක වෙන්නේ නැතිනේ. නමුත් දැන් මේ ගවර්න්මන්ට් එකෙන් මේ ගවර්න්මන්ට් එකේ තියෙන එක තමයි මම දැන් එහෙමයි කියලා මං කියන්නේ මං හැම වෙලේම මේ පැත්තරම ඉන්නවා කියලා. මේ ගවර්න්මන්ට් එක මොකද්ද කරේ? මේ ගවර්න්මන්ට් එක තනිකර මිනිස්සු ඇඳුවානේ. මිනිස්සු ඇඳුවානේ. එක එක පැති වලින් මුස්ලිම් කතන්දරේ හා වඳ කුත්තු වඳ සාෆි. එතකොට ඒ තිබුණ ප්‍රශ්න කෝ දැන්? වඳ බ්‍රෙෂිය හා වඳ අන්ඩර්වෙයර්ස් අරවම අපිට අපි 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 ඒ කියන්නේ අපි කොච්චර සමහර තැන්වල අපි බයකින් ජීවත් වුණාද? හරි එහෙනම් මට මෙයට මේකටත් උත්තර දෙන්න ඔබේ කතා කරන මාතෘකාවේදී ආගම ජාතිය දේශපාලනිකව පාවිච්චි කිරීම ඔබ මිනිස්සෙක් හැටියට පුරවැසියෙක් හැටියට කොහොමද දකින්නේ? මත් ජරා වැඩක්. ජරා වැඩක් ඒක. බුදුදහම තනිකර අවබෝධිතා කරනවානේ මේ මේ ලහිරු. ඒ කියන්නේ බුද්ධ දර්ශනය කියන එක අවබෝධිතා කරනවානේ තමන්ගේ දේශපාලන මේ මේ ගමන වෙනුවෙන්. දැන් අපි කියමුකෝ දැන් එතකොට අපි කියමුකෝ දැන් ජනාධිපතිතුමා රුවන්වැලි සෑයෙන් බහිනවා මම සිංහල ඡන්ද වලින් පත් වෙලා ආපු කෙනෙක් කියලා. හරි? කියලා ඇවිල්ලා අලි සබ්‍රිය පත් කරනවා මේ මේ අධිකරණ ඇමති විදියට. අපි කියමු නික කමන්නේ පත් කරලා අලි සබ්‍රිය කියන්නේ නරක මිනිස්සෙක් නෙමෙයි. හරි? එතකොට අපි කියනවා දැන් මේ දවස්වල අපි අපි සාමාන්‍ය මිනිස්සු විදියට අපි දකින්න දේ. සීනි ප්‍රශ්න. ඒක නේද වෙන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. මං කියන්නේ ඒකයි මේ මේ රට ඇතුලේ ලක්ෂණන් එයාගේ හැකියාව තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ලැබිය යුතුයි අනිවාර්යෙන්ම. ඒක තමයි වෙන්න ඕනේ. දැන් අපේ අපේ රටේ දැන් අපි අපි බෙග් මාස්ටර්ට අපි කවුරුත් වෛර කරන්නේ නැහැ නේ මුස්ලිම් වුණා කියලා. ඒ මිනිස්සු බෞද්ධ ගීත වැඩිම වාර මේ වැඩිම ගානක් කියලා තියෙන බෙග් මාස්ටර්. මම කියන්නේ අපි මේ අපි ක්ලාස් අපි මියුසික් පැත්තෙන් කතා කරමු. අපි සුනිල් පෙරේරා කිතුණු ජාතිකය කියලා කිතුණු ජාතික. කොච්චර ආදරේද? ඔව්. දැන් නන්දමල්ලි නන්දෑන්ටි ජේසු ස්වාමි දරුවනේ සින්දුව කියලා නැද්ද? කියලා තිනවා. ඒක තමයි වෙන්න ඕනේ. නමුත් මුලින් හදන්නේ ඒක නෙමෙයිනේ. ඕනම කෙනෙක් ඒගොල්ලෝ බලය ගන්න ඒ දේවල් කරන්ඩ මිනිස්සුන් සම්පූර්ණම වෙන ලයින් එකකට කරකවනවානේ. එතකොට මිනිස්සු මිනිස්සු අතර ඇති වෙන වෛරය සහ තරහව අපි මුස්ලිම් මිනිස්සු අපි දෙමළ මිනිස්සු අපි ඔක්කොම මෙහෙම ඈත් වුණානේ ලහිරු. මම දෙමට ගොඩනේ මගේ ගෙවල්. හරි? මගේ ගෙවල් දෙමට ගොඩ. එතකොට අපේ ගෙවල් වටේම මුස්ලිම් මිනිස්සු ඉන්නේ. අපිට එහෙම ඉස්සර ඉඳන් ප්‍රශ්නයක් තිබුණේ නැහනේ. අපි ඉන්දියාවෙන් මම ඉන්දියාවෙ ඉන්න කාලෙත්
එතකොට මන් 2010 වගේ ඉන්දියාවේ ගියේ. ඉන්දියාවේ ඉන්න කාලෙත් අපේ ගෙවල් අපේ අම්මා තාත්තා හදිසියක් වුණොත් උඩ ගෙදර ඇන්ටි එහා පැත්තේ ගෙදර ඇන්ටි ඒගොල්ලෝ බලන්නේ. ඒගොල්ලෝ මුස්ලිම් මිනිස්සු. තමිල් මිනිස්සු අමාර මිනිස්සු. ඒගොල්ලෝ බලන්නේ. ප්‍රශ්නයක් තිබුණ නැහැනේ. මොන හරි ඒගොල්ලන් ගෙවල් වල මොන හරි ටිකක් හැදුනම හැදුවම තසිමකට දාලා ඒ ටික අපිට ගෙනත් දෙනවා. අපිට වහ දෙන තැනකට තිබුණ නැහැනේ. දේශපාලන වාසිත් එක්ක නේම තල්ලු කරේ තැන් වලට. නේ? අන්තිමට අපි පහුගිය කාලේ වෙනකොට අපිට අපේ ගෙවල් එහා පැත්තේ ඉන්න හිටපු අර මුස්ලිම් මිනිස්සුගේ මූණ බලන්න නිකන් මොකද්ද වගේ තැනකට අපේ මානසිකත්වය ගෙනාවා. ඒක මාර පව්. ඒ කියන්නේ මං කියන්නේ එහෙම ಜಾති ಜಾති ભેද කළා. ඇයි අපිට මේ රටේ ඔක්කොම ඉන්න බැරි යන්නේ? අපි එහෙම ඉන්නවනේ. අපේ රටේ අපේ සිංහල මිනිස්සු සිංහල කියලා කියන බෞද්ධ කියලා කියන ಜಾතිය උතුම් ಜಾතියක් නේ. අපි කවදාවත් එහෙම අපේ ගේකට මොන කෙනෙක් ආවත් අපි එහෙම ආගන්තුක සත්කාරත් එක්ක අපි හුඳට හිටපු මිනිස්සු කොට්ටාශයක් නේ අපි. අපි අද බලන්නකෝ අපේ මානසිකත්වය. අපි ඔයා හිතනවා අපේ මාර හොඳ මානසිකත්වයක් තියෙනවා කියලා. ෆුල් අවුල් නේ. නේ? හරි. දැන් ඔය ඔබ සඳහන් කරපු සාෆි, වන්දකොත්තු, වන්ද බ්‍රෙෂියර් මේ ආපු මතවාද. ඔබ හිතන විදිහට මේ ගැන මේවා ගැන කතා කරපු මාධ්‍ය ඇත්තම ලංකාවේ මේ ගැන පසුවිපරමක් කරාද? නෑනේ. දැන් කවුද අහන්නේ මොන මාධ්‍යද ගිහිල්ලා අහන්නේ සාෆිට මොකද උනේ? මෙන්න ලංකාවේ මිනිසුන්ට පෙන්වන මෙන්න අපේ ජාතිය වඳ කරන්න ගినాපු මුදලාලිලා මෙන්න මුන් තමයි මේ කොත්තු හැදුවේ මුන් තමයි මේ කෑම හැදුවේ මුන් තමයි මේවා කරේ මුන් තමයි මේවා කරේ කියලා කෝ පෙන්වන්න එපයි දැන් අපිට. අපි දකින්න ආසයිනේ නේ. අපි දකින්න ඕනේ නේ. අපි ඕනේ නැද්ද එහෙම දකින්න? මොකක්ද උනේ කියලා? මොකක්ද උනේ කියලා රතනහාමුදුරුව කතා කරනවද ඒ සම්බන්ධව? නෑ. එතකොට අපිව බෞද්ධයා කියන සිංහල කියන බෞද්ධයා කියන අපිව හරිද? අපේ සංවේදීම තන බෞද්ධකම අපේ බුදුදහම අපි සංවේදීම වෙනවනේ එතන දෙමව්පියෝ සහ ආගම කියන තැන සංවේදීම තැනට ගහලා අපි ඒ සංවේදී තැනම ටච් කළා එතනටම හරියට මේව ඇනලයිවර් වෙලා දැන් අපි එතන ඒ සංවේදී වෙලා අපි ඉන්නවනේ දැන් මොකද වෙලා තියෙන්නේ කතා කරනවා ඒ සම්බන්ධ නෑ ඒගොල්ලෝ වෙන වෙන බයිලා කතා කරනවා දැන් නේ මොකද්ද කරන්න කියන්නේ දැන් අපි දැන් මෙහෙම කතා කරා වෙලා හිරු අපිට සමහරවිට කීක දේවල් කියයි මිනිසු කියයි ඒක ප්‍රශ්නයක් නැහැ අපි දැන් අපි තාම වයසක නාකි නෙමෙයිනේ ඒ කියන්නේ නාකි කියලා කිව්වේ මම අපි වයෝවෘද්ධ මිනිස්සු නෙමෙයිනේ තාම එතකොට දැන් ඔයයි මායි සමහර වෙලාවට අපි කොවිඩ් හැදිලා මැරුන්නේ නැත්තම් වෙන ප්‍රශ්න මොකුත් උන්නේ නැත්තම් අපි තව ඕනනම් අවුරුදු 25 30ක් ජීවත් වෙයි නිරෝගී වෙටියෝ හරි එතකොට මේ 25 30 ඇතුළත අපි මොකක්ද අපේ බලාපොරොත්තු අපි ඉස්සරහට අපි ඔයාව තන්දලා මාව තන්දලානේ හැමෝම. අන්තිර අපි මොනවද කරේ කියන දෙයක් අපිට මොනවද ඉතුරු වෙන්නේ? ඉතුරු වෙන්නේ. අපි අඳලානේ ලහිරු. දැනුවත් හෝ නොදැනුවත්. දැනුවත් හෝ නොදැනුවත් බහුතරයක් මිනිස්සු අඳලා. එතකොට ඇයි එහෙම අඳන්නේ? මොකද්ද තියෙන අයිතිය කාටවත් අපි වන්දන්න? ගුණාට අඳන්න. ඕඩියෝ කරන්න නිකන් වෙන දේවල් හදලා ඉවර වෙලා මේ මිනිස්සුන්ගේ මානසිකත්වය වෙනස් කරන්නනේ. කොහොමද දැන් මේ ඔය කියන සිදුවීම් එක්කම කොහොමද පහන් තුඩාවේ සිදුවීම පහුගිය කාලේ ඔබ දැක්කේ පහන් තුඩාවේ සිදුවීම ඇත්තටම මම පහන් තුඩාවක් කියලා දන්නේත් ඔය සිදුවීමත් එක්ක ඌ බම්ම බැලුවා මම ඉස්සල්ලාම දැක්කේ ඔයතරේ මමත් එහෙමයි ඌ මම දැක්කේ ඉරාක්ගේ පෝස්ට් එකක් තිබුණා පහන් තුඩාව ගැන ලස්සන ඇල්ලක් මේ මම හිතුවා අම්මට මුහා මේක ආපහු මොකක් කරි පටන් ගන්නද මලුලා කියලා හරිද ලයිට් දෙන්න ඕනේ වගේ එකක් එනවද මේ කියලා මම කල්පනා කරගෙන මම ඇත්තටම දැක්කේ ඒක ආයි පටන් අරන්ද මොකද්ද මේ කියලා බලනකොට ඔක්කොම ඊට පස්සේ පෝස්ට් යන පහන් තුඩාවේ ඇල්ල මේමයි වා ගිහිල්ලා තියෙනවා だරි මේ පස්සේ තමයි දන්නේ මම දැක්කේ මේ කියන්නේ ඒකත් මම මට යාළුවෙ පෙන්නන්නේ මේ වීඩියෝ එක මතක් කියලා ඊට පස්සේ ඉතින් මේකේ මට නම් ඒ වීඩියෝ එක ප්‍රශ්නයක් නැහැ අපේ රටේ කොච්චර අපේ රටේ Google එක මේ පහුගිය කාලේ තිබුණනේ වැඩියෙන් සෙක්ස් කියන මේ වචනේ සර්ච් කළා මේ ලෝකේ තුන්වෙනියටද කොයිද හිටියා පහුගිය කාලේ මෙතන 20යි 20ත් තියෙනවා ඔව් රේටින් එක ඔව් අපි ඒ වගේ හොඳ තැනක ඉන්න මිනිස්සු ඉතින් මෙහෙමයි මම නම් කියනවා මහදේවල් නෙමෙයි ලහිරු මිනිසුන්ගේ අයිතිවාසිකම හරි මිනිස්සේගේ ඉතින් ඒක ඒගොල්ලෝ බිස්නස් එකකට කරනවද දන්නේ ඒක මං හිතන්නේ ඒක එහෙමනේ ඒගොල්ලෝ ඒක ෂූට් කරලා ඉවර වෙලා ඒ දේවල් එළියට දාන සමහරවිට ඉතින් ඕවා ලෝකෙට ගියාට පස්සේ ලෝකයේ සමහරවිට ඔය සෙක්ස් කියන පැත්ත බලන්නේ නැතුව ඒගොල්ලන්ට ඒක ෆ්‍රී නේ ඒගොල්ලන්ට ඕක වැඩක් නැහැ. ඒගොල්ලෝ ඕක බලන්නේ නැතුව ඒ සමහරවිට පරිසරය දිහා බලන්න පුළුවන්. එහෙමත් තියෙනවා. පරිසරය දිහා බලන්න පුළුවන්. කොහෙද මේ
ලොකේෂන් එක ලස්සන ලොකේෂන් එකක් මුන් මේ කරන වැඩේ ඕකේ ඒක අපිට වැඩන්නේ ඒක අයිංකලි වල සමහරට ලොකේෂන් එක බලන්න සමහරලාට ඒ ලොකේෂන් එක එන්ජොයි කරන්න මේ ෆොරිනර්ස්ලා එක එක මිනිස්සු එන්න පුළුවන් එහෙම දේවල් වෙන්න පුළුවන් නමුත් ඉතින් අපිට ඒක ලොකු ඉෂුව එකක් නේ අපි හැම වෙලේම අපේ සමහර දේවල් තියෙනවා අපි උලුප්පලා ගන්න ඕනේ නැති දේවල් උලුප්පලා ගන්න ඕනේ එළියට මේ දැන් ඔයා හිතන්නේ ඒකට ඒ දීපු පබ්ලිසිටි එකත් එක්ක ඒ වීඩියෝ එක කී දෙනෙක් සර්ච් කරාද කියලා මේ බොරු වැඩක් නේ ඇයි අපි අපිට ඒක ඒක දැක්ක කියන්නකෝ ඒක දැක්ක මේක මේ රටේ මාරිෂුව එකක්ද අජිත් රෝහණ මහත්මයා කතා කරලා මෙන්න මේ අය වල්ලනවා මේම කරනවා කියලා වොයිස් නිවුස් එකේ වොයිස් කට් යන්න තරම් මේ සිද්ධියක්ද ඒක වෙයි ඒක ඇත්තටම ඊට වඩා බලපෑවේ මේකේ අහිංසක යුවලකට ඒක තමයි කියන්නේ ඇත්තටම කතා කරන්න ඕනේ මේ ප්‍රශ්නේ ඔව් ප්‍රධාන වශයෙන් දැන් නෑ ඇත්තම ඔයා කියන්නේ ගියේ මොන හරි මම නෑ ඇත්තටම ඒ කියන්නේ ලහිරු දැන් ඒ වෙනම කපල් එකක් ඒ දෙන්න ඒ මේ මේ ඒ වයිෆ් අනිත් එක ඒක තේරුම් ගන්න තෝනේ ලංකාවේ මිනිස්සු අර මිනිස්සයා තලේලුළු මිනිස්සේ කර වීඩියෝ මේ මේ ෆොටෝ මේ මේ වීඩියෝ එකේ කතා කරපු මිනිස්සයා අර වීඩියෝ එකේ ඉන්නේ සුද්ධ වගේ සුදු දෙන්නෙක් නේ හරි එතකොට මේ 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 මිනිස්සයා එතකොට අර දෙන්න නෙමෙයි කියන එක හොඳට තේරෙනවා අරගොල්ලෝ මං හිතන්නේ මේ වීඩියෝ එකේ ඉන්නේ උන් අය හොඳට ඇඟ හදාගත්ත අර වෙන ටයිප් එකක දෙන්නේ එතකොට මේ මිනිස්සුන්ට දීපු ටෙන්ෂන් එක වා හිතන්නකෝ ඒක මුළු ලෝකෙ මේ සෝෂල් මීඩියා හරහා යවලා අරක කරලා මේක කරලා දැන් සෝෂල් මීඩියා එකේ සාමාන්‍ය මිනිස්සෙකුට ගහද්දී ඒ මිනිස්සයාට ඉවස ගන්න අමාරුයි. ඔබත් එහෙම හොඳට ගුටි කාපු කෙනෙක් නේ. මෝ මට දැන් ප්‍රශ්නයක් නැහැ. මටත් ඒක සාමාන්‍ය වෙලා. සෝෂල් මීඩියා එකේ පුරාරි කීරවරක් කවුරු හරි යන්නේ මේවයි අරවා මේවා කියලා බයින එක සාමාන්‍යයි දැන් ඒක අවුලක් නෑ ගුටි කාලේ මට නම් දැන් ඒක අතිශය සාමාන්‍යයි ඔව් සාමාන්‍යයි ඒක පුරුදුයිනේ දැන් අපිට සෝෂල් මීඩියා වල ඒක නොදන්න මිනිස්සෙක් ඒක තමයි ලංකාවේ සාමාන්‍ය රස්සාවක් කරගෙන ජීවිතයක් ගෙවන මිනිස්සුන්ට පොඩි ලැජ්ජ බයක් තියෙනවා පොඩි නෙමෙයි ලොකු ලැජ්ජ බයක් තියෙනවා තාම අර ඒ ඔයා හිතන්නකෝ ඒ වගේ කෙනෙක්ගේ මේ වගේ එකක් මේගොල්ලෝ කරා කියලා ඒ මිනිස්සු ඕක නෑ කිව්වට විශ්වාස නොකරන දැන් දැකපු නැති ගම් අපේ ගම්වල කොහමද ඔය කතාව තියෙන්නේ ගම්වල මිනිස්සු නෙමෙයි ඒ වැඩ මම ඔය වැඩසටහන මුලින්ම ඒ පිළිබඳ කතා කරන්නේ අපේ හරි ටීවී එකේදී මේ දෙන්නගේ මේ වටපිටාවේ මිනිස්සු නෙමෙයි gedara මිනිස්සු පවා අම්මා තාත්තා පවා අහනවලු එක්ක ඇයි මේ ෆොටෝ දැම්මේ ඇයි මේ ගමනක් ගියේ ඔයා කියන්නේ හොඳම කතාව මට වැඩසටහන ඉවරලා ඒ තරුණිසන් කියන අපරාධේ ඒ ඇල්ල බලන්න අපි ගියේ ඔව් මචං මාර මානසික මට්ටමක් නේක නෑ අනිත් එක මේවනේ ලයිරෝ දැන් ඔය විදිහට ඔහම මෙව කරාම දැන් අපේ රටේ තියෙනවනේ කතාව ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලා. එහෙම කතාවකුත් තියෙනවනේ. එතකොට ඕක උන් දෙන්නට හොරෙන්. හරිද? උන් දෙන්නට හොරෙන් සමහරට ගෙවල් වල මිනිස්සු අනිත් වටේ පිටේ ඉන්නුන් කතා කරනවා. අහලා ඇති ඕකු නැත්තම් ඕමේ අයියේ. එහෙම කියනවනේ අපේම අපි ආසියාතික රටක් අපේ අර තියෙන අර සමහර දැන් ෆොරිනර්ස්ලා වගේ නෙමෙයිනේ අපේ ආගල්ප අපේ තියෙන මිනිසුන්ගේ මොනව හරි ඇතිනේ. අයියෝ වගේ සිදුවීමක් ඔයාට කාන්තාවක් මතකද පහුගේ ඡන්දේ කාලේ කාන්තාව කර කෑ ගහලා අරවබේව කියලා බන් දන්නේ නැහැ දැන් කොහොම ඒ මිනිස්සු බෙද්දක් ඇද බුණ දෙනවද කියලා ඒ වගේ ප්‍රශ්න වුණා ඒ වගේ තියෙනවා ඉතින් කොහොමද ඔබ සයිබර් බුලින් වලට මුහුණ දෙන්නේ මොකද ඔබ ජනප්‍රිය තරුවක් වෙනකොට රටේ නිවේදකෙක් හැටියට ගායකෙක් හැටියට සංගීතයේ පැත්තෙන් ඒත් එක්කම ඊට පස්සේ ඔබේ පෞල් ජීවිතය සම්බන්ධනොත් ඔබ මේ සයිබර් බුලින් වලට මුහුණ දුන්න කෙනෙක් නෙමේ හැම දෙයක්ම කොහොමද ඔබ සයිබර් බුලින් දකින්නේ මගේ පැත්තෙන් මම දකින්නේ ඒක good or bad publicity is a publicity විදියට publicity එකක් මට ඒක කමන්නේ ප්‍රශ්නයක් නැහැ ඉතින් හරි අපේ නමක් මොකක් හරි තියෙන විදියට තමයි කියන එක මම හිතන්නේ මට එහෙම ගැහුවට ප්‍රශ්නයක් නැහැ දැන් ඒ කියන්නේ මම ඒක ඔරොත්තු දෙනවා ඕ බලලා මට සිරි පටන් අරන් එකක් මේ හරි එහෙම එකක් යනවා එතකොට ඒකේ සමහර දේවල් නිවැරදි කරන්න ඕනේ තියෙන තැන්වල මට inbox එකකින් කවුරු හරි message කරලා ඇහුවොත් මම ඒගොල්ලන්ට සමහර අයට කියනවා. හරි මට මේකට අවංක පිළිතුරක් දෙන්න පේශල දැන් ඔබේ පෞලේ ගත්තොත් වර්තමානයේ ගයාන් චතුරිකා ඔබ පූර්ණිකා. දැන් මේ හතර දෙනාටම ඇත්තර මේ cyber bullying කියන දේත් එක්කම ඔය හතර දෙනාම ඉන්නවනේ විවිධාකාරයෙන්. ඔව්. ඒතරස් මොකද මේ හතර දෙනාම සමාජයේ දන්න චරිත. well known characters නේ. කොහොමද මේ ගේ ඇතුලේ ඔය හතර දෙනාගේ කතාබහ ඇතුලේ මේ cyber bullying harassment නැත්තම් මේ එන චෝදනා හෝ විවේචන ඇත්ත නැත්ත මේ සම්බන්ධයෙන් සයිබර් පැත්තෙන් එන එක කොහොමද විසඳගන්නේ කතා කරන්නේ ඔව් ගයන්ලට එහෙම ආවම කාලෙන් කාලට කවුරු හරි මතුවෙනවනේ කවුරු හරි එක්කෙනෙක් මතුවෙනවනේ නෑ කවුරු මම කියන්නේ දැන් කවුරු සීන් එකේ ඉන්නවා ගයන්ලට එහෙම ආවම ගයන්ලා ඉතින් සමහරලාට කලබල වෙනවා සමහර වෙලාවට
ඒක ගිහිල්ලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියමු අරක කරමු මේක කරමු එහෙම කී කිය සමහර වෙලාවට ඒගොල්ලෝ ඒක ෂෙයා කළා මේක මෙහෙම නෙමෙයි කියලා එහෙම එකක් දෙනවා මම නම් මම කියලා තියෙන්නේ මම පහුගිය දවස්වලත් කිව්වේ ඔවා ෂෙයා කරන්න එපා බලලා නිකන් හිටියම හරි මොකද අපි එහෙම එහෙම page එකක් තිබුණා අර චතුරිකාගේ covid case මේ මේ covid හැදුණා කියලා එකපාරක් අර මුල් කාලේ මං හිතන්නේ ඒක නෑ වැරදියට positive කියලා ඇවිල්ලා මං හිතන්නේ ගිය ඔක්කොම තමයි නෑ ගෙදර මිනිසුන්ට නෑ කාටවත් නෑ මෙයාට විතර positive කියලා එනවා කිසිම හෙම්බිරිසාවක් අද නැතු ඉතින් ඒක ඒක මං දැක්ක එක මේ page එකකින් share කරලා තිබ්බා ඒ page එකට අනවශ්‍ය publicity එකක් ආවා ඒගොල්ලන්ගේ මේ මේ followers ලා වැඩි වුණා එකකින් මේ මේගොල්ලෝ මේ 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 public කරන්න ගිහලා ඒක ඉතින් මම නම් අපේ කියන්නේ අයියෝ ගමන් නෑ මචං ගාන එක ගාන අතල්නේ අපි ඕක බල බල ඕගේ fund එකක් ගමුකෝ නැද්ද කොහොමද ඔබ එක පැත්තකින් රූපවාහිනී තිරේ දකින තරුවක් හැටියට සහ ප්‍රේක්ෂකයන් අමතන කෙනෙක් හැට මේ LGBTIQ නැත්නම් සුළුතර රින්ගක ප්‍රජාව ඔවුන්ගේ අයිතිවාසිකම් ඔවුන්ට තියෙන නිදහස කොහොමද දකින්නේ සුළුතර ලිංගික ප්‍රජාව ලිංගික ප්‍රජාව මෙහෙමයි ලිංගිකත්වය කියන එක ලහිරු අපිට ජන්මයෙන් එන එකක් නේ ඕක ඕක එක එක විදිහයි එක එක්කෙනා කැමති එක එක විදිහට එතකොට ඒක අපිට මේක හරි මේක වැරදි මේක තමයි සම්ප්‍රදායික ක්‍රමය මේක මේ මේක මේ විදිහයි කියලා කියන්න බෑ අපි හැමෝගෙම දේවල් වලට අපි ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ ඒ මිනිස්යාගේ විදිහ ඒකට ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ ඒක දැන් අපි නොදන්නවා වුණාට අපි සාමාන්‍යයෙන් දන්නේ නැහැ සමහර ගෙවල් වල තියෙනවනේ එක එක ප්‍රශ්න ඔය ලිංගික පැත්තේ තියෙන ප්‍රශ්න ඒවත් එක්ක පෞල් කැඩෙන විදිහ තියෙනවානේ. සමහර මිනිස්සු ඉන්නවා ඒක කම්ප්‍රොමයිස් කරගන්නවා. සමහර මිනිස්සු ඒක කම්ප්‍රොමයිස් කරගන්නේ නැත. සමහර සමාජයේ පේන්න ඉන්නවා. සමාජයේ පේන්න ඉන්නවා. සමහර අය ඉන්නවා කෙලින්ම කියනවා මම ඔව් මම මෙහෙමයි මම මේකේ මගේ මේක තමයි මගේ ටයිප් එක. සමහර වෙලාවට අපි ඒ ඒ ඒ ඇත්ත කතා කරලා ඒ කියන මිනිස්සුව ප්‍රතික්ෂේප කරනවා. පිළිකුල් කරනවා. හරි ඒ කියන්නේ අපි ආසියාතික රටක් එක්ක සමහර වෙලාවට අපි හරි ගතානුගතික දේවල් එක්කනේ අපි ඉන්නේ. ඒවා තියෙන්න ඕනේ. ඒවා ඒ දේවල් තියෙන්න ඕනේ. එතකොට දැන් අර වගේ දේවල් එක එක මනුස්සයට සාපේක්ෂයි. ඒ මනුස්සයාගේ නිදහස, ඒ මනුස්සයාගේ මානසිකත්වය, ඒ මනුස්සයා සතුටු වෙන මේ ඕතරින් මනස සතුටු කිරීමක් නේ කරන්නේ. ලිංගිකත්වයෙන් කරන්නේ මොකද්ද? මනස සතුටු වීමක් එක පැත්තකින්, අනිත් පැත්තෙන් මේ මේ බෝ මේ අපේ මේ ජනවර්ගය බෝ කරන එක. ඒක එක කට්ටියක් කරගන්න යනවන ජනවර්ගය බෝ කරන එක අපි ටික අපි ඔක්කොම නේද අපේ ළමයි හැදෙනවා, අපි අපේ බිරිඳත් එක්ක අපි හොඳට ඉන්නවා, අපි එතකොට අපි කම්ප්‍රොමයිස් කරනවා. අපි මේ කාලේ කම්ප්‍රොමයිස් කළා නැද්ද? නැත්තම් අපි දැන් අපේ පොඩි එකනට මාස 5යි. හරි. දැන් මම මේ හම් වෙන්න ආපු පළවෙනි දවස් ඉඳන් අද වෙනකම් මම නිකන් මෙව වෙච්ච මේ මොකක්ද ඒකට කියන්නේ මේ 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 මනස විකුල් මේ විකෘති වෙච්ච මට මේ ලිංගික මේ ආශාවක් තියෙනවා අරක නේනවා මේක තියෙනවා කියලා වල මම ගෑනට බත් දෙන්න කියලා තියනවා. නෑ. අපි මේ කාලේ වෙනකම් අපි යුසර්ල නැද්ද කියන්නේ ඔයාලා ඒක. අපි යුසගෙන එනවනේ. නේ? අපේ තියෙන දේවල් අපි මේක මානසත් එක්ක තියෙන ප්‍රශ්නයන්නේ. අපි ඒක දැන ඉස්සෙන් වගේ ජීවත් වෙන්නේ නැහැ. ඉස්සෙන් වගේ ජීවත් වෙන්න මට දැන් ඕනේ කවුරු හරි මොකක් හරි ඕනේ අනිවාර්යෙන්ම ඕනේ කියන තැන නැහැ අපි. අපි ඒක අපි අපේ මේ වෙලාවේදී අපි ළමයා දිහා බලලා අරගොල්ලෝ කිරි දෙන්න එතකොට ඒ ළමයා නාවන්න රෑ ඉලි වෙනකන් ඇහැරගෙන ඉන්න සමහරවිට ඒ කැප කිරීම දිහා බලලා අපි ඒකට සපෝට් කරලා අපි මේ දැන් අවුරුද්දක් විතර තිස්සේ අපි දැන් නේද? අපි දැන් ඔව් දැන් හම්බෙලා මාස 5ක් කියලා කියන අවුරුද්දක් වැඩිනේ. මගේ වඩාත් මාස 2යිනේ තාම. 2යිනේ. අපි ඒක 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 ඒ ඒ ඒ ඒ ඒ ජීවිතේ විඳගෙන එනවද? අපි ගෑනුන්ට නිකන් සත්තුවගේ වද දෙනවද? නෑ. සමහර මිනිස්සු මෙහෙමනේ. අපි ඉන්න මානසිකත්වෙ නෙමෙයි ඉන්නේ. මං කියන්නේ ඒක ඒ මිනිස්සු වැරදි කියනෝ නෙමෙයි. ඒ මිනිස්සුන්ගේ හෝමෝන අරවා මේවත් එක්ක ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය. ඒ මිනිස්සු ඉන්නේ වෙන තැනක. පෞල් පසුබිම. පෞල් පසුබිම ඒ දේවල් එක්ක සමාජ පසුබිම. ඕ ඒ දේවල් එක්ක ඒ මිනිස්සු දැන් අපිට ලහිරු වෙලා තින්නේ අපිට ඔය සෙක්ෂුවල් ලයිෆ් එක කියන එක එච්චරම ඒ කියන්නේ අපිට අපි දැන් අපි ගොඩක් වෙලාවට මේ එන්ටර්ටේනින් ෆීල්ඩ් එකත් එක්ක වැඩ කරාම අපි නිලියොත් එක්ක මචං අරවා මේවා ගාගෙන ඉඳලා නේද ඒ දේ උන්ව දැක්කලා උන් එක ළඟ ඉඳලා උන් කතා බහ කර කර ඉඳලා අර අපිට ඒක ලොකු ස්පෙෂල් වෙලා නැහෙනි දැන් අද අපි ටීවී අපි ටීවී එකෙන් දකින මිනිස්සෙකුට ෆොටෝ එකක් දකින මිනිස්සෙකුට මේ මිනිසුන්ට තියෙන මේක වෙනයි දැන් හොඳම උදාහරණය මේ ඊයේ පෙරේදා මගේ ෆෝන් නම්බර් එක මම අර ක්ලාස් වලට දැම්මට පස්සේ ඒක දාලා මොකක් හරි මේ සයිට් එකකට මගේ නම්බර් එක මට කතා කරනවා රෑට කවුද ඉන්නේ කියලා අහනවා හරි සමහර අය කතා කරනවා අහගෙන ඉන්නවා හිතන්නේ ගෑනු කියලා එතකොට නිලියෝ ඉන්නවද කියලා අහනවා මගේ
මගේ ෆෝන් නම්බරේ කියලා දන්නේ නැතු ඇති. නිලියෝ නැද්ද? කීයද? එහෙම කීකේ සමහරගේ නම් කියලාත් මගෙන් අහලා තිනවා. නේද? මං කව මෙහෙමයි. මගේ නම්බර් එක මෙහෙම වෙන කවුරු හරි දාලා ඒ නිසා මේ ඔම හන්න එපා. ඒ හරි නෑ. ඒ අනිතක ඔයා කොහොමද ඒ නිලියගේ නම කිව්වේ ඔයා? කියලා මං ඇහුවා. ඒ ඔයා දන්නවද ඒගොල්ලෝ එහෙමද කියලා? එහෙම කියලා. මේ හොඳ නිලියෝ පව්. ඉතින් ඒ වගේ ගොඩක් ලාට තියෙන තේදි ඇත්තටම ඇරියස් එක තමයිනේ. ඇරියස් එකයි. සෙක්ස් ඇරියස් එක ඉදර තියෙන්නේ. පට මේ 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 අසහනික ජීවත් වෙනවා. හරියට හරි වා කියන එක. ඒ කියන්නේ ඒ දැන් ඒ ඒක දැන් ඒක සමහරලාට සමාජ මාධ්‍ය තුලිනුත් ඒක තමයි ඒගොල්ලන්ගේ මොකක් හරි දෙයක් ප්‍රොමෝට් කරගන්න පාවිච්චි කරන්නේ. ඒ අසහනයේ සහ ඇරියස් එකේ ඉන්න මිනිස්සුන්ගේ ඒ අර අර ඒ ඒ ඒ පැත්තට තමයි අර සෙක්ෂුවල් පැත්තට තමයි අර දේවල් නිර්මාණය කරලා දාලා ඉවර වෙලා මේ පැත්ත අවුස්සලා ඉවර වෙලා තමන්ගේ රීච් එක අරම ටික වැඩි කරගන්නේ නේ. ඇත්ත. ඉතින් ඒ නිසා මම කියන්නේ අපි මේ මිනිසුන්ට එක එක මිනිසුන්ට අනුකම්පා කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් සම්බන්ධව අපිට විවේචන කරන්න බෑ. විවේචන කරන්න ඕනේ නෑ මං කියන්නේ. මේ මිනිස්සු වැරද්දක් තියෙනවා නම් පෙන්වලා දෙන එක වෙනම දෙයක්. නමුත් මං කියන්නේ එහෙමයි කියලා අපි බාලවයස්කාර දරුවන් දූෂණය කරන එක හරි කියලා. ඒව වැරදි. ඒවට දෙමව්පියෝ වගකීම මේ දෙමව්පියෝ ලොකු වගකීමක් ගන්න ඕනේ. අපේ ළමයි සම්බන්ධව අපිනේ වගකීම ගන්න ඕනේ. ඒ ළමයි කරන්නේ මොනවද කියන්නේ මොනවද එතකොට ඒ ළමයි කා එක්කද මේ කතා බහ කරන්නේ කාවද ආශ්‍රය කරන්නේ කොයිද හැසිරෙන්නේ අන්තර්ජාලය මොකද කරන්නේ කියන එක සම්බන්ධව සම්පූර්ණ අපි බලන්න ඕනේ. නේ? ඒක අපේ වගකීම. අවුරුදු 18ක් 19ක් වෙනකන් ඒ ළමයි. ඊට පස්සේ ඉතින් ඒ ළමයි ඒ ළමයිගේ ජීවිතය ගෙනියන එක වෙනම දෙයක්. නමුත් අර මුල් කාලේ සීමාව තුළදී අපි සම්පූර්ණ ඒකට රැකවරණය දෙන්න ඕනේ. ඒක දෙමෝපියන්ගේ වැඩක්. ඒක කොහොමද දාලා යන්නේ කොහොමද කරන්නේ කියන එක. අපේ රටේ ඒ ප්‍රශ්නක් තියෙනවා. අනිවාර්යයෙන්. විකෘති ලිංගික මානසිකත්වයේ තියෙන මිනිස්සු ගොඩයි. එක එක මිනිස්සු ඉන්නවා. සමහර මිනිස්සු ඉන්නවා සෙන්ටිමන්ට්ල් වගේ මෙහෙම ඉන්නේ. හොඳට ඇඳලා පැනඳලා ඉන්නවා. දැක්කම හිතන්නවත් බෑ. දැක්කම හිතන්නවත් බෑ. නමුත් ඇතුලින් ඇතුලේ ඉන්න වෙනස ඇති. Yes. එතකොට අපිට මේ මිනිස්සුන්ට ඇටැක් කරන්න බෑ. හරි. අපි ඇතුලේ ඉන්න සතාව තේරුම් ගත්තා නම් අපි ඒ සතාගෙන් ඈත් වුණාම හරිනේ. සමහරට හොඳ මනුස්සෙක් වෙන්න ඇති. හොඳ ගතිගුණ තියෙන හොඳ මනුස්සෙක්. නමුත් එක වෙලාවක දෙනවා ඒක උත්තරා විදිහක. ඒක අපිට ඒ කියන්නේ විශ්වාස කරන්න බෑනේ. අද කාලේ ඒ කියන්නේ අපි නම් කියන්න ඕනේ නෑ එක එක ශාස්ත්‍රවල මිනිස්සු ඉන්නවා ඒ වගේ. එතකොට අපි මොන දේ වුණත් තමන්ගේ දරුවෝ සම්බන්ධ මං කියන්නේ. දරුවව පිරිමිද ගෑනුද කියලාත් නෑ නෑ ඒක තමයි කියන්නේ ගෑන් ළමෙක් නම් පරිස්සම් කරගන්න ඕනේ කියලා. දැන් පිරිමි ළමයින්ට ඒක 100%ම තියෙනවා. එතකොට ඒ පරිස්සම අපි දැනගන්න ඕනේ දෙමව්පියෝ විදියට. දෙමව්පියෝ විදියට රටේ මිනිස්සු. බොහොම ස්තුතියි ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට සහභාගී වුණාට පේශල. ජය වේවා ලහිරු. Thank you very much. ඉතින් මම හැම වෙලේම හරි ටීවී එකත් එක්ක ඉන්නවා. බොහොම ස්තුතියි ලබා දෙන්න. ප්‍රෝග්‍රෑම් එකේ ගොඩක් වෙලාවට මට දානවා මම බලනවා. බොහොම ස්තුතියි. මට වැඩසටහන අවසන් කරන්න කලින් කොහොමද දැන් ඔබ අර කලින් කිව්වාගේ ඔබ හොඳ එන්ටර්ටේනර් කෙනෙක් නේ. ඔබේ වෘත්තීය පැත්තෙන් ගත්තොත් ඔබ ඇවිල්ලා වෘත්තීය සංගීත අධ්‍යක්ෂකවරයෙක් වාදකෙක් හැබැයි ඔබ ජනප්‍රිය ඊට වඩා ජනප්‍රිය ඔබ එන්ටර්ටේනර් කෙනෙක් හිට. තාත්තා කෙනෙක් වීමත් එක්ක ජීවිතය කොහොමද දැනුනේ? පොඩි වෙන එකක්. දැන් මට තාම තාත්තා කියන එකේ ෆීල් එකක් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ ඇවිල්ලා නැහැ කියලා කියන්නේ මෙහෙමයි. මුලින්ම ආදිත්‍ය හිටියනේ මගෙත් එක්ක. ආදිත්‍ය අවුරුදු දෙකම මාර්ගෙ ඉඳන් මගෙත් එක්ක හිටියම තව ආවා. ඉතින් හරි දැන් මේ මගේම මගෙත්ම ළමයෙක් තව ඉන්නවා කියන එකත් එක්ක තියෙනවා මිසක් අර ලොකු ස්පෙෂල් එකක් නැහැ. නමුත් ජොලි. ඒ කියන්නේ ජීවිතේ වෙන එකක්නේ. ඉතින් පොඩ්ඩක් මම පුළුවන් තරම් කරන්න මම උන්වත් බයිට් එකට ගන්න එක තමයි කරන්නේ. පොඩි එකත් බයිට් මට. උත් පුරුදු වෙලා තියෙන මගේ බයිට් එකට. අර ආදිත්‍යත් එහෙමයි මේ දැන් මෙයාගේ නම අභිමන්්‍යු. මෙයත් එහෙමයි මගේ බයිට් එකට පුරුදු වෙලා තියෙන. උත් කැමති මගේ අතට වෙලා අර කරන පෙව්වා ටික කරගෙන අරව මේවා ටික කර කර ඉන්න හැබැයි හොඳ ළමයි කියලා හිතෙනවා. මොකද දකින්න ඕන මිනිස්සෙකුට hina වෙනවා. කොයි වෙලෙත් hina වෙලා තමයි හරි අපේ දැන් පොඩි එකන අනිත් පොඩි අයත් එහෙම තමයි. හරි පොසිටිව් මයින්ඩ් කියලා හිතෙනවා දැක්කම මූණ දැක්කම ඕන වෙලාවක. එච්චරනේ ඕනේ නේ. උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය යෝදා ලංකාවේ නිපදවන ලංකාවේ හොඳම ෆේස් මාස්ක් එක ෆෝකයා දැන් වෙළඳ පොලේ. ගෙදරටම ගෙන්වා ගැනීමට fokea.lk. තොග මිලට මිලට ගැනීමට මේ නම්බර එකට කතා කරන්න.
බාගන්නත් දැනගන්න ඕනේ. ඉතින් හෙලිදරව් වැඩසටහනට ආටීවී බෑක් ටු ස්කූල් ඔන්ට්‍රාක වෙනින්ද ස්වාස් සෝෂල් මීඩියා නෑ අපි මේ ලෝකල් සිස්ටම් ෆේස් ටු ෆේස් වැඩසටහන.